పార్లమెంటు మంత్రి గారు డయానా గమగే మహాత్మీ పార్లమెంటు మంత్రి వరేగు వీమ్ సందహ నుసుదుస్సగు అన బవ పార్లమెంటు మంత్రి దురియాక్ ధరీమట హిమికమక్ నొమెతి బవ సి అపీల్ 11/2024 ధరణ ఐదుంపత్ సలకా బల శ్రేష్టాధికరణీ విసిన్ తీర్ణే కర అతి బెవిన్ 2024 అటవని దిన సిట బలపెవత్తిన పరిధి నవేని పార్లమెంటి మంత్రి దురేగ పురప్పాడు అతి వీ తిమిన బవ దన్నును కెమెత్తి බයක් සැකයක් නැතිව ඒ අභියෝගය මම බාරගත්තේ හේතු තුනක් උඩ. මට සැලැස්මක් තිබුණා, අත්දැකීම් තිබුණා, ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. ඒ නිසා අපායට වැටලා තිබුණ මේ රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. මෙම වර්ෂයේ ආර්ථික වර්ධනය 3%ක්වත් වේයයි අප අපේක්ෂා කරනවා. උද්ධමනය දැන් 1.5% තරම් පහළ වැටිලා. දස ගණනාවකට පසු ගෙවීම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්කයක් 2023 ඇති වෙලා. පොලි අනුපාතය 10-13 තරම් පහළට වැටිලා. සමහර කණ්ඩායම් අප ගන්නා හැම පියවරක්ම විවේචනය කළා. සියලු විවේචන අපවාද පාචල් මැද අපි වැල්පාලම තරණය කරන්නට පටන් ගත්තා. මේ මග හැර වෙන මගක් නැති බව අපි අවබෝධය කරගෙන හිටියා. බොහෝ ආණ්ඩු රස්සා දුන්නේ පඩි වැඩි කරේ. ඉන්ධන, විදුලිය, ජලය ආදී සේවා අඩුවට දුන්නේ, අයවැය හිඟය පියවා ගත්තේ පිට රටවලට ණය වෙලා. සල්ලි අච්චු ගහලා. අපි ඒ තත්ත්වය වෙනස් කරා. දේශීය ණය ප්‍රතිව්‍යගත කරන්නේ. එම කාර්ය 2023 වසරේදී අවසන් කළා. විදේශ රටවල් සමග ඇති කරගත් ගිවිසුම් මගින් නිල වශයෙන් ලබා ගන්නා ලද ණය ප්‍රතිව්‍යගත කිරීම. මේ පිළිබඳ දැනට සිදු කළ යුතු ඇත්තේ ණය හිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට එම කාර්ය නිම කිරීමයි. වාණිජ ණය ප්‍රතිව්‍යගත කිරීම තෙවනංශයේ වශයෙන් හඳුනාගත්තා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කටයුතු කරන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් උපදේශක සමාගම් ණය හිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරගෙන යනවා. දෙපාර්ශ්වය මගින් ඉදිරිපත් කරන ලද යෝජනා පදනම් කරගෙන සාකච්ඡා සාර්ථකව සිදු කරමින් සිටිනවා. අපගේ අපේක්ෂාව මෙම වසන මැද වන විටදී මෙම සියලු සාකච්ඡා නිම කර ගැනීමට. ණය ප්‍රතිව්‍යගතකරණයේ අවසන් අරමුණ වන්නේ අපගේ සමස්ත ණය ප්‍රමාණය 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදයෙන් ප්‍රතිශතයෙන් වශයෙන් 128 ඉඳන් 95% අපි එන්ට ඕනේ. IF ආයතනයේ සහායයෙන් සිදු කරන ලද රාජ්‍ය පාලන විමර්ශන වාර්තාව පාදක කරගෙන දූෂණ විරෝධී වැටසහන් ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට මුල පුරා තිබෙනවා. දැන්ටම කැබිනට් මණ්ඩලයෙන් දූෂණ විරෝධී පිළිබඳ ඒ කෙටුම්පත අනුමත කළා තියෙනවා. අප අනුගමනය කළ කෘෂිකාර්මික පිළිවෙත් මගින් සාර්ථක වී අස්වැන්නක් අපට ලැබුණා. මේ අස්වැන් වලින් කොටසක් නොමිලේ දිළිඳු ජනතාවට ලබා දීමට රජය කල්පනා කළා. රජයේ අංශයේ වැටුප් පිළිබඳ යලි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේදීයි. උරුමයේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මෙම වැඩසටහන පාදක කරගෙන ශ්‍රී ලංකාව පුරා දහස් ගණන් කෘෂි ව්‍යාපාරිකයන් ඉදිරියේදී බිහිවීම වළක්වන්නට බෑ. විදේශ ආයෝජන රටට ගලා එම ඒ සඳහා විධිමත් නීතියා නවීන ආයතනික රාමුවක් අවශ්‍යයි. ඒ සඳහා දැනට ක්‍රියාත්මක පැරණි ආයතන රැසක් ඒකාබද්ධ කොට නව ආර්ථික කොමිසමක් ස්ථාපිත කිරීම අපගේ අපේක්ෂාවයි. එමෙන්ම පැරණි නීති වෙනුවට ඒකාබද්ධ කළ නව නීතියක් ආයෝජනය වෙනුවෙන් සකස් කර තිබෙනවා. ඒ සඳහා මෙම මාසයේදීම අවශ්‍ය කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා. මේ දක්වා අප සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විපක්ෂයේ විවේචනාත්මක සහාය ලබා දී තිබෙනවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අකණ්ඩව ඉදිරියගෙන යාමට එවැනි සහයක් ඉදිරියෙත් අවශ්‍යයි. මේ ප්‍රගතිය ඉවසන්න අමාරු සමහර කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටර්වල් එකක් කියා පාචාල් කරනවා. ඔව්, අපි හිටියේ ආර්ථික අපායක. දැන් අපි ක්‍රමවත් සැලසුමක් ඔස්සේ මේ අපායෙන් ගොඩෙමින් ඉන්නේ. හැබැයි දුරදැක්මක් නොමැති ගැටිකාලන පටු අපේක්ෂා ඉලක්ක කරගෙන දැනට යන ගමනේ පීල්ල මාරු කරොත් ආපහු අපි වැටෙන්නේ අපායටයි. මම කැමති එක මේ සභාවටත් රටටත් මතක් කරන්න. අපේ ආර්ථික යළි ගොඩනංවන්ට මේ මග හැර වෙන මගක් නැහැ. අප සියලු දෙනාම එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහමු. ඔබතුමාටම පිළිගන්න සිද්ධ වෙනවා, අද නිර්මාණය වෙලා තිබෙන්නේ නව සාමාන්‍යයක්, නිව් නෝමල් එකක්. දුප්පත්කම වැඩි වෙලා, විරැකියාව වැඩි වෙලා, තෙල් මිල වැඩි වෙලා, ගෑස් මිල වැඩි වෙලා, විදුලි බිල වැඩි වෙලා. මම අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගේ නිවැරදි බේස්ලයින් සර්වේ එකක් කරලා පවටි ලයින් එක අවබෝධ කරගන්න දී. පවටි ලයින් එක අවබෝධ කරගෙන එය කේන්ද්‍ර කරගෙන තමයි අස්වැසුම බැරි නම් ඕන නමක් දාගෙන නිවැරදිව මේ වැඩේ කරන්නට තිබුණා. දැන් ගරු ජනාධිපතිතුමා කියනවා මේ මල් වට්ටියට අත ගහන්න. අද මේ මොහොත වන විට මොකද්ද වර්තමාන තත්ත්වය? ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඉතාමත්ම අලස අන්දමින් ඉදි ගමනින් නිද්‍රාශීලීව ක්‍රියාත්මක වෙයි.
කතාවක් කරන්න ඉල්ලනවා නම් මේ වාදයක් අරගෙන මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව විවාදයකට යන්න පුළුවන්. නැත්නම් අපිට මේ න්‍යාය පත්‍රය කරගෙන යන්න බැරි වෙනවා. මම හිතන්නේ මේ කාරණා ගැන සභාව විවාදයක් තිබුණොත් හොඳයි. මොකද විවිධ මත තියෙනවා විවිධ නෑ ටිකක් මම කියන දැන් ඒත් මම විපක්ෂ නායකතුමාට කියනවා සියල්ලට එතුමා වග කියන්න ඕනේ. අප්‍රේල් 10 වෙනිදා අගමැතිකම ගත්තා නම් මේකක්වත් වෙන්නේ නෑනේ. මම මට පුළුවන් විදියට වැඩේ කරේ. ජනාධිපතිතුමා යනවනේ. ඇයි ජනාධිපතිතුමා යන්නේ? කරුණාකරලා ඉඳලා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඇයි නැගිටලා යන්නේ? බයද උත්තර දෙන්න බැරිද? මොන නිවටකමක්ද? කලබල හදාගන්නේ. මේ භාෂණයේ නිදහස නැද්ද? ඇති. කතා කරන්න අවසර නැද්ද? කරුණු පැහැදිලි කර ගැනීමකට ඉල්ලුවේ නමුත් කතා කරන්න ගියාම මේ අවුල ඇති වුණේ. මා පක්ෂග්‍රාහී වෙන්න එපා. පක්ෂග්‍රාහී නෙමෙයි අපි විවාදයකට දිනයක් දාගන්නේ. නෑ නෑ විවාදෙ නෙමෙයි. මට කරුණාකරලා මේ අවස්ථාවේ කතා කරන්න අවස්ථාවක් නෑ. මේ අවස්ථාවේ කතා කරන්න දැන් මට මේ අවස්ථාවේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. ඔබතුමාට පිළිතුරු දෙන්න ජනාධිපතිතුමාට නෑ. ජනාධිපතිතුමා කා පාර්ලිමේන්තුවේ වේලාවක් අරගෙන අද දවසේදී පැහැදිලි කිරීමක් කරා එතුමාගේ ප්‍රකාශයක්. ඒක කතාවක්. හැබැයි එතනින් පස්සේ පැහැදිලි කිරීමක් කරන්න ඇහුවාම කෙකර ගගා තෙපර බබා තය භාගයක් විතර එක එක විදියට වටේ ගිහිලා ප්‍රශ්න අහන්න නැතුව පැහැදිලි කර ගැනීම කෙලින් ඇහුවනම් ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි ජනාධිපතිතුමා අහගෙන හිටියේ. හැබැයි මෙතන ප්‍රශ්නෙකුත් නැහැ. මෙතන අඳෝනාවක් විතරයි තිබුණේ. තෙපර ගාපු එක බබෙකුට ඊයේ ඉරණම අත්ුණා. ළඟදීම මේ අයගේ තිරණම නිර්මාණය වෙනවා. ඒකත් තෙපර ගගා තෙපර බබාලා කවුද කියන එක ඔප්පු වෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.